ධරණී යුතුබ් නාලිකාව බලාගෙන ඉන්න ඔයාලා දිරිය ධරණී විශේෂාංගය වෙනද වගේම හද ඔබට විශේෂ වූ විශේෂාංගයක් එක්ක හැමදාමත් වගේ ජීවිතේ ජයග්‍රහණයට ජීවිතේ ජයග්‍රහණ වලට යන්න ජීවිත කතාව වෙනස් කරන කතා බහ තමයි. එන්න එකතු වෙන්න අපේ කතාව අහන්න ඔබ වෙනුවෙන් අලුත් පිටුවක් පෙරලන්නට. ඒ කාලේ නම් පළවෙනි තමයි මම විනලගේ ක්වෙස්චන් එක ලියනවා. ඒතර ඒ විනලගේ දෙන ආන්සර් එක ලියනවා. ඒ වගේ මට පොඩි පොතක් තිබ්බා. Like I used to write. මම ස්ටඩි කරා අවුරුද්දක් වෙනකම් මම ස්ටඩි කරා. ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරා. මේ පැජන්ට්ස් බලුවා. ඔක්කොම තමයි 2019 දී මම ඇප්ලයි කරා. තමා කරන කාර්යයට අගයීමක් ලැබුණා. තවත් සතුටින් දෙයක් ක්‍රියාත්මක කරන්නට උන්ට බල ගන්නනවා කියලා මම විශ්වාස කරනවා. ඒ නැත්නම් ඉතින් අපි අවුරුදු ගණනාවක් මේ කිසිම දෙයක් නැතුව තමයි ජීවිතේ හැම දෙයක්ම කරේ. කොහොමත් හදිසි අනුතරංශය කියන්නේ මගේ ජීවිතේ සම්පූර්ණ කොටසක්. මගේ තාරුණ්‍ය සම්පූර්ණම ගත කරේ එතන. පළවෙනි හීනේ උනේ එක්සෑම් පාස් කරලා යුනිෆෝම් එකක් අඳින ජොබ් එකක් කරන්න ඇත්තටම. ඉතින් ඒ හීනේ සාර්ථක වුණා. ඒ ලෙවල් ඉවරුණ ගමන් මං කරේ එයා ෆෝස් ආවට. ඒක වෙනම හීනයක් වෙනම මාසාවක් ලොකු හයියක් තියෙනවා මං හිතන්නේ අනිවාර්යෙන්ම. හිස්ටරි එක ලියන්න පුළුවන් වුණා මට. මම තමයි ලංකාවෙන් පළවෙනි වතාවට වුමන්ස් ඇත්ලටික් ෆිසික් කියන කැටගරි එක පාටිසිපේට් කරලා ලංකාවට ට්‍රොෆි එකක් ගෙනාවේ. කාන්තාවක් කියන්නේ මං හිතන්නේ ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් චරිතයක්. මට මුහුණ දෙන්න උන බාධක නම් ගොඩක් තිබුණා ඇත්තටම. මම එහෙට එහෙට යනකොට ගොඩක් ලස්සන මට වැඩි ගොඩක් හයිට් තියෙන ලස්සන කාන්තාවන් ගොඩක් කටි හිටියා. අදටත් සන්තෝෂයි ඒ දිනන මොහොත ගැන හිතද්දී. එතකොට අපේ ට්‍රේනින් පීරියඩ් එක ගැන හිතද්දී ඒ අවස්ථාවල ආපු අභියෝග වලට මුහුණ දුන්න විදිය හරඟාවලිය දවසේදී මුහුණ දුන්න අභියෝග ගැන හිතද්දී ලොකු සතුටක් වෙනවා. ගොඩක් සතුටුයි. ඉතින් ඒ ලෙවල් පටන් ගත්ත කාලේ ඉඳන් අපි දෙන්න එකට වැඩ කරේ. අම්මා තමයි මට කතා කළා ප්‍රතිපලයි කිව්වේ අයිලන් සෙකන්ඩ් වෙලා තියෙනවා කියලා කිව්වා. ඒ ලෙවල් කියන්නේ එක මැච් එකක් නේ. දැන් ඒක ඉවරයි. ඒක අපි දෙන්නම ජයගෙන තියෙනවා. පොඩි කාලේ අවුරුදු 9ක වගේ පොඩි වයසකදී ඉතින් සමාලාවට කොටුවට යද්දී පාන්දර 2 3 වෙනවා. ඉතින් ඊළඟ දවස් ඉස්කෝලේ යන්න ඕනේ. එහෙම ගොඩක් ලොකු කට්ටක් කාලා තමයි ඒ කම්පිටිෂන් එකට අපි පාසිපෙක් කරේ. ඉතින් ඒකේ පොපියුලර් වෙන වුණා. ඉතින් මම හිතනවා මහන්සිය ප්‍රතිඵල අපිට තිබ්බා කියලා. ෆැෂන් ෆෝ ෆ්‍රීඩම් කියන්නේ ෆස්ට් ටයිම් ලෝකෙම මේතිනවරු විතරක් මොඩල් කරපු ෆැෂන් ෂෝ එක. දඩ මුදලක් ගෙවා ගන්න බැරුව සරගත වෙලා ඉන්න කට්ටියව එළියට ගන්න තමයි අපි කරේ ඒක. හෙලිනාට නිෂ්පාදිකාවක් විදිහට ඇයි එන්නේ කිතුනේ? කවුරුත් කරලා නැති දෙයක් කරන්න ලොකු ආසාවක් තිබුණා. ලංකාවේ පළවෙනි පාරට ටෙලිනාට්‍යයක තියෙන ක්වලිටි එකෙන්ම අපි මිනි සීරීස් 20ක් කරනවා. A for Apple mini series headquarters කියන අභියෝගය බාරගත් එක ගැන මම සන්තෝෂ වෙනවා, ආඩම්බර වෙනවා. දැන් ඔබට මතක ඇති අපි දශක 3ක යුද්ධයත් එක්ක හැපුණ මිනිසුන් සුනාමිය නා යනකොට මේ ගම් වතුර එනකොට ඕනම ආපදා තත්ත්වයකදී මුළු රෝහලක් වශයෙන් සෞඛ්‍ය ශිස්ත්‍රය හැම කෙනාම තමගේ ජීවිතය කැප කරලා ඔවුන් වැඩ කරා. ඒක අපේ රාජකාරී ස්වභාවය. ඔයා වැරද්දක් වෙනතන ඉඳගෙන බලාගෙන ඒ වෙනුවෙන් කතා කරේ නැත්තම් ඔයා වැරද්ද කරන එක්කෙනාට වඩා වැරදිකාරයෙක්. ඒ ගැන කතා කරපු නැති එක වොයිස් ඉට්. ඉතින් ඒක මම හැමදාම පිළිගන්න දෙයක්. මිසිස් ශ්‍රී ලංකා දෙන්නන් පස්සේ තෝර දැන් මිසිස් කෝල් යන්න සෑන්ඩ මම සැක්‍රිෆයිස් කරා. මම මේ ඉන්ඩස්ට්‍රි කාලුත් මම දන්නේ නැහැ කාටද කන්ටැක් කරන්න ඕනේ කියලා. බාධක ඔක්කොම තිබ්බා මට. හැබැයි මං හිතන්නේ මං කොයි වෙලාවකවත් සැලුනේ නැහැ. මං වැටුනේ නැහැ. මං හිතුව මගේ උපරිමයෙන්ම මම කරන්න ඕන කියලා. මම ඉගෙන ගත්ත උපරිමයෙන් මම දන්න හැම දෙයක්ම මං ඒ ස්ටේජ් එක උඩ අනිවාර්යෙන් එදාට කරනවා කියලා මම හිතාගත්තා. මං හිතන්නේ ඒක ලොකු ශක්තියක් වුණා මට. ඉතින් එදා කැම්පස් යන්න බෑ කියලා ජොබ් එක තෝරගද්දී අම්මා කිව් එක දෙයයි යන්න. හැබැයි අපසර හැරෙන්න බෑ. මා ගැන කතා කරන මම ලංකා ඉතිහාසයේ පළමු වත රෝගී වර්ගීකරණ න්‍යාය මේ රටට හඳුන්වා දුන්න හැදිය. දැන් ඔබ මාව නිරන්තරයෙන්ම හදිසි අනුතරන් ඉස්සරහා දකින්නවා කිව්වනේ. හුඟක් අය හිතන්න පුළුවන් මේක මේ කැමරාවක් ඉස්සරහා පිටට මේ හැදියක් මේ කර්තව්‍යයට ක්‍රියාත්මක කරනවා කියලා. නමුත් නෑ. ඒක තමයි මගේ රාජකාරිය. ඒ වගේම මම හිතන ලොකුම මම හැම වෙලෙම හිතුවේ මගේ අම්මට පොඩි කාලේ ඉඳන් කියලා තියෙනවා කාන්තාවක් කියන්නේ මේ ලෝකයේ ලොකුම වේදනාව දරා ගන්න කෙනා තමයි කාන්තාව කියලා. ඉතින් ඒ වගේ පෝස් දාන එක ඇත්තටම ඊට කලින් හිතන්න ඕනේ ඒ මිනිස්සුත් මොනවද හිතෙන්නේ කියලා. ඒවා බලපුවහම මම කියන්නේ හැමෝගෙම හිතවල ආදරේ විතරක් ප්‍රකාශ කරන්න කියලා. ඉවසන්න ඕනේ තැන්වල ඉවසුවා සෑහෙන්න. යුද පුහුණුවෙක් අපි ඉන්නේ. ඉතින් ඒක
වේදනාවක් කියලා කියන්නේ මම ඒක ඒ ජොබ් එකේ හැටි.